අද දවසේ අපි ඇත්තටම ඉන්නේ දමිල සහෝදරත්වයේ පිරිපුන් තැනක. හැබැයි මේ පිරිපුන් තැන වුණත් මේ කේතලේට දැනෙන රසණිය වගේම මේ සගාන අම්මගේ හිතටත් දැනෙන්නේ පුදුමාකාර වූ වේදනාවක්. මොකද්ද අම්මා මෙහෙට කොහොමද අම්මා ඉන්නේ? මම ආවේ නුවරළියේ ඉඳන්. නුවරළියේ මට අම්මා තාත්තා කරවන්නේ. මහත්තයා ඉන්නවා, ලොකු දුවෙක්කුත් ඉන්නවා. මට උදවට කවුරු නැහැ. මට මේ මිස්ලා තමයි ගොඩක් උදව් කරන්නේ. ඒ නිසා මේ මට තේරෙන්නේ මොකද කියන්නේ කියලා. මං මේ ගොඩක් දුප්පත් ළමයෙක්. තයියලා මල්ලිලා කවුරුවත් නැහැ. මම ප්‍රෙග්නන්ට් වෙලා මේ පෙසර් වැටි වෙලා ඒකටවත් මේ යන්න විදියක් නැහැ. සල්ලිවත් නැහැ මගේ අතේ. දුව මොන්ඩිසෝරි දාන්නවත් නැහැ සතපාක්වත්. මේ අවුරුද්දේ මොන්ඩිසෝරි දානවා. මට ගොඩක් මිස්ලා තමයි ගොඩක් මේ දෙනියා මේ ඇවිල්ලත් පෙසර් චෙක් කරලා මිස්ලා තමයි ඇම්බුලන්ස් එහෙම සෙට් කරලා මට මාව ඇව්වේ. මේ මිස්ට ගොඩක් මට උදව් කරනවා. වෙන කවුරුවත් මට උදව්වට නැහැ. දැන්ටත් අපේ ගෙදර කිසි දෙයක් නැහැ. මේ කන්න බොන්නවත් ගොඩක් මන්දු නැතුව තමයි දැන්ටත් ජීවත් වෙන්නේ. මොනවද කරන්න කියලා මන් දන්නේ නැහැ. ඉතින් ජීවිතේ පුදුමාකාර වූ කතාවක් තමයි අම්මට තියෙන්නේ. ඇත්තටම දැන් ඔබ නුවරළියේ ඉඳලා නුවරළියට කොහොමද අම්මා එන්නේ? මම කලින් ගාමන්ට් එකේ කොළඹ වැඩ කරා. එහෙම යාළු වෙලා යාළු සෙට් එක නිසා මං යාළු වෙලා තමයි මෙහෙට ආවේ. ඇත්තටම මං දන්නේ නැහැ මේ පවුල ගොඩක් මෙහෙට ඇවිල්ලා ගොඩක් දුකින් ඉඳා. තත් දුකින් දිනා. ඉතින් මම ගොඩක් මං දෙවියන් වහන්සේ ඉඳා ගොඩක් මම මේ ජීවත් වෙනා මෙතන. දැන්ටත් මට හොස්පිටල් ඉඳලා චෙක් කරන්න දීලා තියෙන පෙසර එම ඒකටවත් යන්න විදියක් නෑ. මට සල්ලි නෑ. සතියට එක පාරක් වරි චෙක් කරන්න කියලා තියෙනවා. බෙහෙත් ටික ගන්නවත් මට නෑ. ඒ තුන්දු ටිකත් එමම තියෙනවා. හොස්පිටල් ගියොත් මන් බැනුම් ගන්නවා. එවනත් මගේ පාඩුවේ මං ඉන්නවා ප්‍රෙග්නන්ට් නිසා. පාල පාල කට්ටිය තමයි මට කන්නේම ගෙනත් දෙන්නේ. ඒ අමතරව මට කිසිම උදව්වක්වත් නැහැ. ගෙදර අදා ගන්නවත් විදියක් නැතු තමයි මං ජීවත් වෙන්නේ මෙතන. ජීවිතේ අම්මට කිසිම බලාපොරොත්තුවක් නැහැ. ජීවිතේ තරුණ කාලේ මියත් එක්ක ප්‍රේම කරන කාලේ බොහෝ සිහිල මැව්වා. ජීවිතේ සාර්ථක වෙන්න හොඳ කයක් කියන්න කියන එක. එහෙම මං ගොඩාක් හිතුවා. ඒ වුණාට ඒක වැඩක් වෙන්නේ නැහැ. එක පැත්තක අම්මට තනියෙන් අපුඩු හන්න වෙලා තියෙන ජීවිතේ. ජීවිතේ දැන් දෙවෙනි දරුවා දම්මා ලැබෙන්නේ. ඔව්. දෙවෙනි දරුවා පළවෙනි දරුවට වයස කීයද අම්මා? අවුරුදු 4යි. අවුරුදු 4ක් වෙනවා. එයා දැන් පෙර පාසල් යනවා. නෑ තාම නෑ. තාම නෑ. මේ ජනවාරි වල තමයි දානවා. දැන් ඔබ ඉන්නේ තකරංගසු දුමසක. මේ ගත්තාම ඇත්තටම අපි ජීවිතේ පුදුමාකාර ඛේදවාචකයක් නේද? වැස්සට කොහොමවත් ඉන්න බැරුව ඇති නේද? ඉන්න බෑ. ඇතුළේම වායි. ඇතුළේම මේ වැස්සත් නිදා ගන්නවත් බෑ. කන්න බොන්නවත් ඇවිල්ලා කෑවද බිව්වද කියලාවත් ආන්න කවුරුවත් නෑ මට. අම්ම තාත්තා නැති ඉන්න මං මේට ඇවිල්ලා ගොඩක් දුක්කින් දිනවා මෙතන. ඒ මිස්ලා තමයි ගොඩක් මාව ඇවිල්ලා මෙතන බලලා
කෑම ටිකක්වත් වැලකට දීලා යනවා. සමහර වෙලාවට කනවා, සමහර වෙලාවට කන්නවත් නැහැ. අදත් නැහැ කන්න බොන්නවත් කිසි දෙයක්. ගෙදර ආල්පවත් නැහැ. ගොඩක් හිතේ අමාරුවේ තමයි මං ඉන්නේ. අම්මගෙන් ඇහෙන් වැටෙන කඳුළු දිහා දැක්කහම අපිට දැනෙනවා කොයිතරම් දුක පීඩාව හැම දෙයක්ම ඔබට කැපත්තක අම්මා තාත්තා නැහැ ඔබේ දුක කියන්නේ. කිසිදු කෙනෙක් නැතුව ඔබ ලෝකේ තනි වෙලා ඉන්නවද? ඉතින් ජීවිතේ කොහොම හරි ඔබ බලාපොරොත්තු වෙන්නේ නැගිටින්න ඕන නේද? ඔව්. අම්මට තියෙන මේ බලාපොරොත්තු මොකද්ද? මේ බලාපොරොත්තු තියෙනවා. දැන් තේත්ින් මට මොකක් කවුරුවත් නැහැ. උදව් කරන්නවත් කවුරුවත් නැති. මට දරුව දෙන්න ඉඳා මට කිසි දෙයකට වැඩට යන්නත් බෑ. දරුව අම්මෙනකන් තමයි මං මේ ඉන්නේ. දරුව අම්බුණාම තමයි ටිකක් ලොකු වුණාට පස්සේ වැඩට යන්නේ කියලා තමයි ඉන්නේ. එතකන් මට කවුරුවත් නැහැ දැන්ට උදව්වට. අම්මා වැඩ කරනවා කියලා අම්මා මේ තේවතු ගානේ ගිහිල්ලා තේ දළු නෙලන එකද අම්මා කරා? මම නෙලන්න තමයි ඉස්සර ගියේ. නෙලන්න යනවා. ඒත් එච්චර මන් දන්නේ නැහැ නෙලන්න. මම කොළඹ වැඩ කරපු නිසා දන්න විදිහට නෙලාගෙන යනවා ඉතින්. දළු කඩන්න දන්නේ නැහැ. දන්නේ නැහැ. දැන් අම්මා දැන් නුවරඑළිය කොහෙද හිටියේ? මං හිටියේ තලවකැලේ. තලවකැලේ. තලවකැලේ ඉඳිද්දී දැන් අම්මලා තාත්තලා හොයලා බලන්නේ නැද්ද අම්මගේ? අම්මලා පොඩි කාලේ ඉඳන් මන් දන්නේ නැහැ. අම්මගේ අක්කා තමයි මාව හදාගත්තේ. ඒගොල්ලන් ගෙදර ඉන්න බැරි නිසා තමයි මං ඒගොල්ලෝ ගොඩක් මගෙන් සල්ලි උදාරන් කෑවා. ඊට පස්සේ ඉන්න බැරුව තමයි මං යාළු වෙලා ඇදගෙන ආවේ. ඊට පස්සේ මේ ආවට පස්සේ ගොඩක් මන් දුක්ඛින්ද. ගොඩක් ගොඩක් මන් දුක්ඛින්ද මේ ඇවිල්ලා. තරමට මං ගොඩක් දුක්ඛින්ද. ඉතින් අර මිස්ලා තමයි ගොඩක් මට උදව් කරන්නේ. ඒගොල්ලෝ ආනවා දුක තරහ දාන්න බැරුව ඒගොල්ලන්ට මං ගේනවා. ඉතින් අර මදිලා ගෙදර අක්කලා තමයි ගොඩක් මට උදව් කරන්නේ. ඒ අක්ක තමයි මට කෑම වෙලක්වත් ගෙනල්ලා දෙන්නේ. ඒ අක්ක බලන්න නැත්තම් වෙන කවුරුවත් මා බලන්නේ නැහැ. දැන් ඇඳුම් පළවක්වත් බබා මෙන්න ඉන්නකොට ඇඳුම් පළක්වත් අරන් දෙන්න කවුරුවත් නැහැ. ඒ අක්ක තමයි මට මේ බබා මෙන්න කිට්ටුවට මං ඒ දේ අරන් දෙන්න කියලා හරි කිව්වා. කියන්නේ ඉන්නේ. ඔව්. ඉතින් එයාට හැමදාමත් අම්මයි හැම දෙයක්ම කරන්න අමාරුයි. අපි ටීවී එකකට වාද ඇතන විදිහට ඇත්තටම අපි උත්සාහ කරන්නේ මේ හැංගිලා තියෙන වතුකරේ ආශ්‍රිතව මිනිසුන්ගේ ජීවිතයේ තුල තියෙන කැකෑරෙන ඇත්ත කතාව තමයි අම්මගේ කතාව ඇතුලේ තියෙන්නේ. මේ තැනට ආවට පස්සෙම හැම තැනම ගෙවල් තියෙනවා. ජන සංඛ්‍යාව වැඩි. ඔවුන්ට මේ අම්මගේ නිවස ගත්තා ටකරන් ඉටකොලයක් ගහගෙන තමයි කොහොම හරි අම්මලා ජීවත් වෙන්නේ. පුදුමාකාර අනේක විද දුක්ඛ දෝමනස්යන් වලින් තමයි අම්මලා පීඩාව විඳින්නේ. ඒක ඇත්තටම අපිට දැක්කහම දැනෙන කාරණයක්. ඔබ දෙවියන් ඉදිරියේ සියලුම දේවල් කියන ඔබට දැනෙන හැම දෙයක්ම මම දෙවියන්ගෙන් තමයි ඉල්ලන්නේ. දෙවියන් සිට තමයි මං ගොඩක් මට දුකක් ආව මොන හරි ඉතින් මං දෙවියන් වහන්සේගේ තමයි කියලා අඬන්නේ. ඒත් බැරි නම් මං අක්කලාට කියලා තමයි අඬන්නේ ගොඩාක්. ඒ අක්කලත් මට බයිනවා. ඒගොල්ල බයින එක සාධාරණයි. මම ඉතින් මෝඩ වැඩ තමයි කරේ. මං දන්නේ නෑ. ඉතින් දන්නේ නැතුව තමයි මං ආවේ. ඒත් ඉතින් මැරෙනකන් හරි දැන් ගත එකේ එයත් එකම ජීවත් වෙනවා කියලා ඉතින් ඒත් අදාගෙන ඉන්නවා. වෙන කරන්න දෙයක් නැති නිසා. ඔව්. ජීවිතේ කාන්තාවන්ට හැම කෙනාටම බොහෝ දේ විදිහට අපිට දැනෙන්නේ
දරුවන් හින්දා ජීවත් වෙනවා. දරුවෝ තමයි ජීවිතේ අවසාන අරමුණ බවට පත් වෙන්නේ. දරුවන්ගෙන්වත් අපිට සැනසීමක් තියෝද කියන හීනේ එක තමයි අම්මලා මේ හැම දෙයක්ම කරන්නේ. අපි ඒක හොඳින් දන්න කාරණයක්. දැන් අම්මට මේ සමාජෙවත් කොහෙන්වත් රැකවරණයක් නැහැ. නැහැ. ඔබට සතුටක් කියලා තියෙන්නේ ඔබේ දරුවෝ විතරයි නේද? මට කිසිම සතුටක් නැහැ. ගොඩාක් මන් දුකෙන් තමයි ඉන්නේ. මේගොල්ලන් කරන වැඩවලට ගොඩාක් දුකේ තමයි ඉන්නේ. පොඩ්ඩක් හරි දරුවා නිසා තමයි පොඩ්ඩක් හරි සතුටින් මං ඉන්නේ. තමන් දෙවියන් වහන්සේ ඉල්ලන්නේ ඒකම තමයි. එක්ක ගොඩක් ඩොක්ටර්ස්ලත් කිව්වා පෙසර වැඩි නිසා නාර මේවා වෙන්න පුළුවන්, බාධාව වෙන්න පුළුවන් කියලා. කුදරුවත් දුක් විඳිනවා මාත් එක්ක. මට ගොඩක් දුක්කයි ඉතින්. ළමයත් දුක් විඳිනවා මාත් දුක් විඳිනවා. කරන්න දෙයක් නැති හින්දා අපි දෙන්න පාඩුවේ ඉන්නවා. මොනවාරි කිව්ව මං ඉන්නවා ඉතින්. ඔබේ හදවතේ තියෙන වේදනාව ඉතාම හොඳින් දැනෙනවා අපිට මිනිස්සු විදියට. සංවේදීකම් ඒ කඳුලේ තියෙන ඇත්ත දේවල් අපිට දැනෙනවා අම්මා. අපි ඇත්තටම උත්සාහ කරෙත් මේ මාධ්‍ය වේදින විදියටත් මේ සමාජයේ ඇත්ත දේවල් සමාජයට ගේන්න. මේක තමයි ඇත්තටම වතුකරේ දමිළ සමාජයේ අම්මල විදින දුකේ එක පැත්තක්. තවත් ඔබ වගේම දහස් ගාණක් දුක් විඳින අම්මල මේක ඉන්නවා නේද? ඔබට හමු වෙලා තියෙනවා. බොහෝ දෙනා ඇත්තටම ජීවත් වෙන්නේ මේ තේ දළු ටිකක් නෙලලා කොයි හරි වත්තක වැඩ කරලා නැත්තම් උදළු ගාලා නේද? එහෙම දේවල් කරලා තමයි මේ බොහෝ අම්මලා ජීවත් වෙන්නේ. හැබැයි ඔවුන්ගේ ජීවිතේට එක පැත්තකට වැස්සෙන් අවුවෙන් වහත් නොතමී ඉන්න තැනක් නැහැ. සැපක් කියන දෙයක් ඔබලා අඳුරන්නේ නැහැ නේද? සැපවත් ජීවිත ගත කරන දිහා බලන් ඉඳිද්දී ඔබලට මොනවද හිතෙන්නේ අම්මා? එතකොට දුකයි අපිට. අපිටත් එහෙම නෑනේ කියලා දුකෙන් ඉන්නවා ඉතින්. හිත අදාගෙන ඉතින් මැරෙනකම් හරි මේම හරි ජීවත් වෙලා එමු කියලා තමයි මම හිතන්නේ. ගොඩක් දේවල් මට මං ගැන විතර, මගේ දුව ගැන විතරයි මට දුක. මම මෙහෙම ජීවත් වුණාට දරුවා කොහොමද ජීවත් වෙන්නේ කියලා මං හිතනවා. එහෙමවත් ඉතින් අපි මං මගේ පාඩුවේ ඉන්නවා. තේරුමක් නැහැ කියලා. කිසි දෙයක් වෙන්නේ නැති හින්දා තමයි තේරුමක් නැත්තේම. කොහොම වුණත් දැන් අපි ජීවිතේ ගොඩක් දැන් අම්මගේ වයස කීයද? මට දැන් 31ක් වෙන. 31ක්. ඊළඟ දැන් ඔබට කියලා දැන් තවත් දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඔබට ඔබේ ජීවිතය අමතක කරන්නත් බෑ. ඔබට දැන් අද ජීවත් වෙන්න වෙනවා. ඒකෙන් ඔබට වෙනස් වෙන්න බෑ කොහොමවත්. ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද අම්මා? මේ බලාපොරොත්තු වෙන්නේ සාදරයි මට උදව් කරනවා නම්. ගොඩක් ස්තුතියි ඒගොල්ලන්ට. මට එහෙම කවුරුවත් නෑ මේ පැත්ත නම්. මේ මං ඉල්ලන්නේ කියන්නේ මේ නිවස පොඩ්ඩක් හදලා දෙන්න. කාමරයක් අත් නොතමී ඉන්න තමයි. මෙතන හිටියොත් ඉතින් ගොඩක් මට ප්‍රශ්න තමයි. ඒ ප්‍රශ්නෙන් ඔක්කොම අතහැරලා සතුටින් ජීවත් වෙන්න තමයි මම බලාපොරොත්තු ඉන්නේ. දරුවවත් අදාගෙන ඉන්නේ. එහෙම ඉතින් කවුරු හරි ඉන්නා නම් උදව් කරන්න මං ඉල්ලා සිටිනවා. එතකොට අම්මා මේ ඉඳම අම්මලාට අයිතිද? අයිති සම්බන්ධ ගැටලුවක් නැහැ. ඔබ කියන්නේ කොහොම හරි එක කාමරයක් හරිවත් හදලා දෙන්න කියලා. හදලා දෙන්න කියලා තමයි. කොහමද ඇස්ස වෙලාවේ ඉන්න බෑ. වයින් කෝ ගාලා වතුර වැක්කරනවා. නිදා ගන්නවත් බෑ. ඉතින් මේ අවුව වෙලා විතරයි නිදා ගන්න පුළුවන්. වැස්ස ගොඩක් වුණාට භයානකයි අපිට මෙතන. ගොඩක් ගස්ලු එහෙම වැටේ කියලා බයට නිදාගන්නේ නැහැ. ඉතින් ඒ තමතර අපිට කොහෙවත් යන්න විදියක් නැහැ. මේ කවුරුත් නැහැ අපිට.
මට කවුරුවත් නැහැ කොයිවත් යන්නත් නැහැ ඉතින් අක්කලා මල්ලිලවත් නැහැ ඉතින් මට උදව්වට අම්මලා හිටියා නම් කොහොම හරි කරනවා අම්මලත් නැහැ ඉතින් ජීවිතේ එක පැත්තක අම්මා දැන් අඳුරන්නේ අම්මගේ අම්මගේ අම්මයි තාත්තයි කවුද කියලා නැහැ දන්නේ දන්නේ ජීවිතේ මුල ඉඳලම ඔබට වැරදිලා තියෙනවා ඔබට වැරදිලා නැහැ මේ සමාජයේ තියෙන ප්‍රශ්නය තුලේ එක පුදුම ඛේදවාචකයි දැන් අම්මගේ දැන් උපන්නේක් තියෙනවා උපන්නේක් නැහැ ඉතින් නෑ නේද ඔබට තේරෙන්නේ පුදුමාකාර ප්‍රශ්නයක් ඔබටම ඔබ ප්‍රශ්න කළා බලන්න අපේ ප්‍රේක්ෂකයන්ගේ ඔබට උපන්නේක් නැත්තම් තාත්ත කෙනෙක් නැත්තම් කියන එනවනම් මොනතරම් ඛේදවාචකයක්ද මොනතරම් ජීවිතේ දුක්ඛදායි කාරණාවක්ද කොහොමද ඇත්තට මට හිතාගන්න මේ අම්මා මේ ඔබ හදාගත්තු මේ අම්මට බොහොම පින් කියලා මට කියන්නේ නේ අපේ ආගමේ හැටියට අය සැබෑ මව්ගත් අම්ම කෙනෙක් මොකද එයාටත් තිබුණා අම්මා ඔබ අතහැරලා දාලා ඉන්නේ හැබැයි ඔබ ලොකු මහත් කළා ඔබ අම්මා කාර්යය තැනකට ගෙනල්ලා තියෙනවාද ඒ වගේ විශිෂ්ට අම්මලා ඒ විශිෂ්ට මව්වරුත් ඉන්නවා ඉතින් මේ හැම දෙයක් තියෙද්දිම දැන් ඔබ අධ්‍යාපනය ලැබුවද ඉගෙන ගත්තද අම්මා මම ඉස්කෝලේ ගියේ නෑ ඉස්කෝලේ ගියා හතර පන්ති වෙනකන් සිංහල ඉස්කෝලේ දැම්මා ඒත් එතකොටත් මට උදව් කරන්නවත් පොත් අරන් දෙන්නවත් කවුරුත් හිටියේ නෑ සීයේ ආච්චි ආච්චි තමයි ගොඩක් මාව බැලුවේ ඊට පස්සේ දෙන්න නැති වුණාට පස්සේ තමයි එයාගේ ලොකු දුව බලාගත්තේ ඊට පස්සේ ඒ ලොකු දුව මේ ඉස්කෝලේ යවන්නේ නැහැ පොත් අරන් දෙන්නේ නැහැ එහෙම කරලා ඉතින් මම මාව දැම්ම කොළඹට වැඩට ඊට පස්සේ මම පොඩි අවුරුදු 9 ඉඳන් ගොඩක් දුකේ ඉඳා ඒගොල්ලෝ තමයි සල්ලි බංගලාවට දාලා සල්ලි අරන් කන්නේ ඊට පස්සේ මගේ වයස තේරුණ කාලෙකට මං ඉතින් බංගලාවල දුක් විඳින්න බෑ නිසා මම මගේ යාළුවට කියලා අඬනවා අඬලා ඉතින් ඒ යාළුව තමයි මාව ඇවිල්ලා එක්කන් ගිල්ලා ඒ යාළුව තමයි ගාමන්ට් එකට වැටත දැම්මේ අවුරුදු 5ක් මං වැඩ කරා ගාමන්ට් එකේ ඒ සර්ලත් හරි හොඳයි හොඳට බැලුවා සැලකුවා යාළු වෙනකොටත් ඒ සර්ලා මං කිව්වා සර්ලත් ඒත් එපා කිව්වා ඉතින් යාළුව නිසා තමයි මං මට කවුරන් නැති නිසා මම මෙයත් එක්ක යාළු වුණා හරි මෙයත් එක්ක හරි ජීවත් වෙන්න පුළුවන්නේ අම්මා තාත්තලා කවුරන් නැති නිසා මම ඉතින් මෙයාව අරගත්තා අරගෙන තමයි මං ගොඩක් ඒ සල්ලිත් මේගොල්ලොට තමයි ඉතින් සල්ලිත් ඒ සල්ලි වල තමයි මේ තගරන් එහෙම ගෙනල්ලා මේගේ හරි හදාගත්තේ මම හදාගෙන ඉතින් වෙසගෙන දුව නිසා ඉන්නවා ඉතින් දරුව ඉන්නවා කියලා ඉතින් හිත අදාගෙන ඉන්නවා ඔව් එක පැත්තක අම්මා දැන් බංගලාවක අම්මා සේවය කරනවා කියලා කියන්නේම තවත් ප්‍රශ්න මාලාවක් ඔබ දැන් බංගලාවල ජීවත් වෙද්දී මේ සේවය කරද්දී වැඩකාරයෙක් වැඩ කරද්දී ඔබට අත්විඳිච්ච ජීවිතේ මොකද්ද ඉතින් බංගලාවල ඉතින් වැඩ කරන්න බැරි නිසා ගොඩාක් වැඩ තියෙනවා සමහර අය කට්ටිය ගොඩාක් වැඩ ගන්නවා රෑ පා උදේ පාට නැගිටොත් රෑ 12 එක වෙනකම් වැඩ කරන්න ඕනේ ඒ කාලේ මං චූටි ඉතින් මට එහෙම බැහැරි නිසා මං ගොඩක් ඉටි අය වුණාටත් මට කවුරන් නැති නිසා ඉටියා ඊට පස්සේ තමයි මට බැරි නිසා මං යාළුවන්ට කෝල් කරලා යාළුවෝ සෙට් එකත් එක්ක මං ගාමන්ට් එකට ගියා. දැන් ඇත්තටම අම්මා ඔබ එකතරා විදිහකට ඔබේ අම්මවත් තාත්තවත් හොයන්න උත්සාහ කළේ නැද්ද? අම්මා තාත්තලා නැති වුණා කියලා තමයි කිව්වේ. ඒ නිසා මං හොයන්න උත්සාහ කරේ නැහැ. ඉතින් මම ඉතින් හිතුවා අම්මා තාත්තා හිටියොත් මාව හොයාගෙන එයි කියලා. මට නෑ ඉතින් මං ගොඩක් එක වෙලාවට තාත්තගෙන හිතලත් අන්නනවා තාත්තා හිටියනම් මට මේම දෙයක් වෙන්නේ නෑ කියලා හිතනවා
තාත්තගෙන ඉතුළ ගොඩක් මං දුක්කේ දෙනවා. දෙවියන් වහන්සේගෙන් තිල්ලන්නේ මම මගේ තාත්ත කොයි හිටියත් මෙහෙට ඇවිල්ලා හරි මාව තාත්තා එක්කන් යයි කියලා මං බලාපොරොත්තුවෙන් හිටියා. දැන්ටත් මං බලාපොරොත්තුවේ ඉන්නවා කොයි හරි හිටියොත් මාව ඇවිල්ලා අර එක්කන් යන්ට කියලා. එහෙම ඉතින් මගේ තාත්තා එයි කියලා තමයි බලාපොරොත්තු ඉන්නේ. මට සුවර් නෑ ඔයාගෙන එයිද ඇත්ත කියලා මං දෙවියන් වහන්සේට මං කියනවා අනිවාර්යෙන් එන්න ඕනේ කියලා. එහෙම වුණා නම් මං සතුටින් මං තාත්තත් එක්ක යනවා. ඒක හරියම සංවේදී කාරණාවක්. මම ඇත්තටම දුවල වැඩියෙන් අම්මට අම්මටත් වඩා තාත්තට තමයි ආදරේ. ඒක මටත් හොඳට දැනෙන කාරණාවක්. මේ ඇත්තටම ඔබ කොහොමද දාලා ගියේ, ඔබ කොහොමද අතහැරියේ කියන ප්‍රශ්නේ මට තියෙන්නේ. මොකද තමුන්ගේ ලේන් දරුවෝ අපිට අතහරින්න බැහැනේ කොහොමවත් නේද? අපිට කෙසේවත් ඒ දේවල් කරන්න බෑම. නමුත් මනුෂ්‍ය සංහතියේ විවිධාකාර මිනිස්සු ඉන්නවා, විවිධාකාර හැඟීම් තියෙන අය ඉන්නවා. ඒ හැම තුලෙම මිනිස්සු කවුද කියන එක තමයි මේවා ඇතුලේ අපිට දැනෙන්නේ. කොහොමද තමුන්ගේ දරුවන් අතහැරලා යන්නේ කියන ප්‍රශ්නයයි තියෙන්නේ. අපි සමාජයට එක්තරා පණිවිඩයකුත් කියනවා, තමුන්ගේ දරුවන් හැදුවනම් දරුවන් මෙහෙම මහමග අතහැරලා දාලා ගිහියාට පස්සේ දරුවන්ගේ ජීවිතවලට වෙන මහා ඛේදවාචකය ඔබට පේනවද? මේ මිහිපිට මේ අම්මා විඳින දුක කොතරම්ද කියලා ඔබට දැනෙනවා ඇති. මේක තමයි ඇත්ත කතාව. මේ වතු කරේ ඇත්ත අම්ම කෙනෙක්ගේ ජීවිතයේ ඇතුලේ තියෙන කතාව තමයි මේක. මේක සත්‍යම කතාවක් මේ ධම්ම. ඒක තමයි අපිට දැනෙන්නේ. ඉතින් අපි ත්‍රිවිධවර මාධ්‍ය ආයතන විදිහටත් අපිට ගේන්නේ සත්‍යම දේවල් සමාජයේ කතා කරන්නේ. සමාජයේ වඩා හොඳ තැනකට ගේන්න අපි අම්මලා තාත්තලගෙන් ඉල්ලන්නේ මේ දේවල් වෙන්න දෙන්න එපා කියන කාරණේ. දරුවන් තමයි ඔවුන්ගේ උසස්ම දේ. මං හිතන්නේ වෙන මුකුත් නැහැ අම්මලා තාත්තලට. දැන් ඔබත් අම්ම කෙනෙක් වෙලා ඔබ මේ මොහොතේ කිසිම දෙයක් අම්මා ඔබ කරන්න එපා. ඔබට දරුවෙක් ලැබෙන්න ඉන්න එක පැත්තක තව දරුවෙක් ඉන්නවා. ඔබ ඔබේ අම්මයි තාත්තයි කරපු දේ කරන්න එපා. හරිද? ඒ නිසා අපි බොහොම ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ කොයි තරම් පීඩාවක් ගැහැටවල් තිබුණත් ඒ දේ නම් කරන්න එපා. ඔබටම වෙච්ච දේම අවසානයේ දරුවන්ට එනවා කියලා ඔබට දැනව නේද අම්මා? ඒ ගින්දර අපි කවදාවත් දරුවන්ට දෙන්න හොඳ නැහැ. මම විශ්වාස කරන්නේ අපි එතනයි අපේ ජීවිතේ නිවැරදි වෙන්න ඕනද? සමාජය ගැන, මිනිස්සු ගැන, පිරිමි ගැන අම්මට මොකද හිතෙන්නේ? පිරිමි ගැන නම් ගොඩක්, සමහර පිරිමි නම් හොඳ අයත් ඉන්නවා. ඉතින් අපිට ඔය නෑ නෑ කියන එක වෙනුවට හරි, දැන් අපි පැත්තක අපිට අපේ ප්‍රශ්නේ අපිම විසඳ ගන්නත් වෙලා තියෙනවා. ඔබ උපතේ ඉඳලම මහා ඛේදවාචකයට පත් වෙච්ච අම්ම කෙනෙක් විදියට මේ ඔබ හිතුවා මේ දේ ඔබට හොඳ වෙයි කියලා. නමුත් අවසානයේ උනේ ඒක අනිත් පැත්ත. ඔව්. හැබැයි අපි බලමු අම්මා ඒක හරි පැත්තට හරව ගන්න එක තමයි අපිට දැන් මේ මොහොතේ කරන්නම තියෙන දේ. ඇයිගේ ඕනම අය තුළ යම් යම් අඩුපාඩුන් තියෙනවා, යම් යම් ප්‍රශ්න තියෙනවා, කළු චරිත තියෙනවා, කළු දේවල්. හැබැයි ඔහු තාමත් ඔබත් එක්ක ජීවත් වෙනවා. මොන ප්‍රශ්න මොන ගැටලු තිබුණත් අම්මා අපි කාන්තාව විදියට හැමතිස්සෙම අර වැරදිම දේ කියන්න කිව්වොත් අම්මා මේ ගමන යන්න බැරි වෙනවා. අම්මා ඒක හොඳින් බුද්ධිමත්ව තේරුම් ගන්න ඕනේ. එයාගේ තියෙන හොඳ දේවලුත් එක්ක අපිට වෙන දැන් කරන්න දෙයක් නැහැනේ. දැන් අපි මේ වලේ වැටිලා ඉවරයි. ඔබ මේ දෙවෙනි වලේ වැටෙන තියෙන්නේ. ඔබ දෙවෙනි උපතක් වුණා විවාහයෙන්, ඒකත් ඔබට අපායක් වුණා. ඔබ ඉපදුණා, එතනත් ඔබට අපායක් වුණා. දැන් කොහොමද කල්පනා කරන්න ඕන? ඔබට දැන් හැඟෙනවා, දැනෙනවා, හිතෙනවා. මේ බුද්ධිය මේ හැම දෙයක්ම මේ මොහොතේ ඔබට තියෙනවා. එහෙමනම් අපි දැන් මේ මොහොතේ කල්පනා කරන්න ඕන කොහොමද ජීවිතේ
අපි වෙනස්කමක් කරගන්න කියන එක. ඒකට තමයි අපි දැන් කඳුලින් සුසුමින් සිටියා කියලාම මේ දේ ප්‍රශ්නේ උත්තර හැදෙන්නේ නැහැ. ඉතින් අපි ජීවිත කර මාධ්‍ය ආයතන විදිහට සදන් සෝෂල් ගැරන්ටි ලිමිටඩ් ආයතන විදිහට අපි උත්සාහ කරන්නේ මෙන්න මේ ඇත්ත පහළ මට්ටමේ ඉන්න මිනිසුන්ගේ ජීවිතයට රැකවරණයක් ආශිර්වාදයක් ගෙනාවොත් මේ මිනිසුන්ට කොයි හරි ජීවිතේ සතුරු වෙන්න පුළුවන්. මැරෙන්නේ නැතුව ජීවිතේ ජීවත් වෙන්න පුළුවන් කියන එකයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා තමයි අපි ගොඩාරියක් දුර ගෙවාගෙන අද දවසේ මේ ප්‍රදේශයට ඇවිල්ලා අම්මගේ කතාව අපි කතා කරේ. අපිට ඇත්තරම කිව්වේ පෞල් සෞඛ්‍ය නිලධාරීතුමිය අම්මගේ මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. පුළුවන් නම් මහත්වෝ මෙයාට උදව්වක් කරන්න කියන ආදරණීය ඉල්ලීම හින්ද තමයි ටීවී දකුණු මාධ්‍ය ආයතන කොකූ දුරක් ගත කරගෙන අම්මගේ කතාවට ආවේ. අපි උත්සාහ කරමු අම්මගේ මේ පොඩි හෝ කාමරයක් හරිවත් නේද අම්මා? දරුව තියන්න ඔබට පොඩි කාමරයක් හරිවත් හදලා දුන්නොත් නේද? ඒක තමයි ඔබේ එකම ඉල්ලීම. ගොඩක් ස්තුති වෙනවා. ඉතින් ඒ මොන උදව්වක් කරනවා නම් මං වෙනේ හරි මගේ දරුව ගැන හරි හිතලා හරි ඉල්ලා සිටිනවා. මං අහපු කතා අතර අම්මගේ කතාවත් අතිශය සංවේදී කතාවක්. සමාජයක් විදිහට අපි මිනිස්සු විදිහට අපි ඔබට උදව් කළ යුතුයි කියන හැඟීමයි මට ඇත්තටම ආවේ. මොකද අම්මලා වගේ අයට තමයි අපි හදවතින්ම උදව් කරන්න ඕනේ. වෙන අයට නෙමෙයි. මම මේ තැනටම දැක්කාට පස්සේ අම්මා තනි වෙච්ච ගැහැණියක් මේ වගේ අයට තමයි ඇත්තටම අපි උදව් කරන්න ඕන කියන හැඟීම අපිට ඇත්තටම ආවේ. මේ අද මහත්තයා. ඔව්.